නාසලා සියලු දෙනා දැස් දල්ලාගෙන බලා සිටේ. බලාපොරොත්තු සහගත නිමේෂයයි එළඹෙන්නේ. ශ්‍රී ලංකාවේ නියත අනාගත ජනාධිපතිතුමා තමුන්නාසලා සෑම සියලු දෙනාගේම සිංහල දෙමළ මුස්ලිම් බග සෑම සියලු දෙනාගේම ආදරණීය ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම ගරු ගාම්භීරව ජයග්‍රහීව වන්නේ පුරවරයට වවුනියාව පුරවරයට ප්‍රතිෂ්ඨ වන අභිමානවත් නිමේෂයේ සමගයි ඔබ අප සෑම සියලු දෙනාම ඒක රාශී වෙන්නේ. ஆம், இதுவரை நேரமும் நீங்கள் ஆவலோடு எதிர்பார்த்திருந்த எதிர்வரும் 21ஆம் திகதிக்கு பின்னர் இந்த நாட்டினுடைய நிச்சயிக்கப்பட்ட ஜனாதிபதி சஜித் பிரேமதாஸ் அவர்கள் இப்பொழுது இந்த வவுனியா மண்ணுக்கு வருகை தந்து கொண்டிருக்கின்றார். சஜித் பிரேமதாஸ் அவர்களுக்கு ஆயகம் உதித்திடும் கதிரவனே, மாசற்ற யுகத்தின் புது விதியே, எட்டு திக்கிலும் மக்கள் படையுமக்கே. தேசம் எங்கிலும் வெற்றியின் கோஷமிதே, பயணம் இனிதே சேர்ந்த நாடே, வாழ்வும் வளமே வெற்றி நமதே. மனத்துடனே எங்கள் நாமத்துடன் இப்புவிதனிலே திடமாய் எழுந்திடும் மக்கள் படையுடனே தேசம் எங்கிலும் வெற்றியின் கோஷமிதே பயணம் இனிதே சேர்ந்த நாடே வாழ்வும் வளமே வெற்றி நமதே பயணம் இனிதே சேர்ந்த நாடே சகலதுக்கும் வெற்றி ஐக்கியமான நாடு. சஜித் பிரேமதாச மத்துமாங்க, சஜித் பிரேமதாச மத்துமாங்க, சஜித் பிரேமதாச மத்துமாங்க, அப்பே அநாகத ஜனாதிபத்துமாங்க, அப்பே அநாகத ஜனாதிபத்துமாங்க, சஜித் பிரேமதாச அவர்களுக்கு இந்த நாட்டினுடைய எதிர்கால ஜனாதிபதி அவர்களுக்கு, சஜித் பிரேமதாச அவர்களுக்கு, ரிஷாத் கதூரி அவர்களுக்கு, சஜித் பிரேமதாஸ் அவர்களுக்கு,
சஜித் பிரேமதாஸ் அவர்களுக்கு இந்த நாட்டினுடைய எதிர்கால ஜனாதிபதி அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு இந்த நாட்டினுடைய எதிர்கால ஜனாதிபதி அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் மத்துமாக சஜித் பிரேமதாஸ் மத்துமாக சஜித் பிரேமதாஸ் மத்துமாக அப்பே அநாகத ஜனாதிபத்துமாக அப்பே அநாகத ஜனாதிபத்துமாக வட்டி ஜனதாவாக சஜித் பிரேமதாஸ் அவர்களுக்கு இந்த நாட்டினுடைய எதிர்கால ஜனாதிபதி அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு இந்த மண்ணினுடைய அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு சஜித் பிரேமதாஸ் அவர்களுக்கு ரசிகா கமிபி அவர்களுக்கு யோஷ் அவர்களுக்கு நன்றி நன்றி நன்றி. கருணாயகத்தும் அங்கே பிரவிஷ்டே சித்துனு மேம்போதே அபிநேவதத் ஆராதனா கர்ணோ ஹிருணிகா பிரேமச்சந்திர மெதினியிட நாயகத்துமா என்ன காலிங் மம கதா கரகர ஹிட்டியே ஹெட்ட சிட்ட දින කීපයක් තැපැල් ඡන්දය මෙතන ඉන්නවා ත්‍රිවිධ හමුදාවේ උදවිය පොලිසියේ අපේ ආදරණීය නිලධාරීන් රජයේ සේවකයෝ මේ සියලු දෙනා අද මෙතන ඉන්නවා ඔබ මීට කලින් කුමන තීන්දුව තීරණ ගත්තත් මෙවර ආදරණීය පොලිස් නිලධාරීන් තුමන්ලගෙන් තුමියන්ලගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ ඔය ඇඳගෙන ඉන්න නිල ඇඳුම පිටිපස්සේ ඉන්නේ මෙතන ඉඳගෙන ඉන්න සාමාන්‍ය ජනතාව වගේම සාමාන්‍ය එදිනෙදා ජීවිතේ බර අරගෙන යන දුක උහුලන ආදරණීය මිනිසුන් ඔය යුනිෆෝම් එක යට ඉන්නේ මෙතන ඉඳගෙන ඉන්න අපි ඔබ වගේම අහිංසක එදා වෙලා හම්බ කරලා කන බොහොම අමාරු ආර්ථික තත්වයකට මුහුණ දීලා තින්න ඉන්න පිරිසක් මෙවර මේ බස් එක ගියොත් ආයේ ඔබ කිසිම කෙනෙක්ට අවුරුදු ගණනාවකට මේ රට තියෙන තැනින් ගොඩ ගන්න බැරි වේවි මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ආදරණීයව හෙටින් පටන් ගන්න දවස් කීපය ඇතුළතදී ඔබ රාජ්‍ය සේවයට ගෞරවයක් ඇති කරන ඔබ ගැන හිතලා තීන්දු ගන්න ඔබේ සේවයට ගුණාත්මක භාවයක් එකතු කරන ඔබට මේ සමාජය ඇතුලේ ගෞරවයක් ඇති කරන නායකයෙක් සහ කණ්ඩායමක් එක්ක හිට ගන්න ආදරණීය නිලධාරිනියනි නිලධාරිනිනි ඔබ සියලු දෙනා පහුගිය අවුරුදු කීපය ඇතුළතදී එක එක දේශපාලකයන්ට ඕන විදිහට තමයි නීතිය ක්‍රියාත්මක කරන්න සමහරක් වෙලාවට ඔබට සිද්ධ වුණේ මට කියන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ දේශපාලන ඉතිහාසයේ ඔහුගේ දේශපාලන කාලය තුළ එක පොලිස් නිලධාරියෙක්ට එක හමුදා නිලධාරියෙක්ට එක රාජ්‍ය සේවකයෙක්ට කතා කරලා තර්ජනයක් කරලා තියෙනවද දොස් කියලා තියෙනවද බල කරලා තියෙනවද ඔබට අභිමාණයෙන් ඔබේ රැකියාව කරන්න වැදගත් විදිහට නීති අනුකූලව ඔබේ රැකියාව කරන්න ඔබ පත් කරගත යුත්තේ ඔබේ රැකියාවේ ගුණාත්මක භාවය සහ ගෞරවය ආරක්ෂා කරන නායකයෙක් ඒ නිසා මම ආරාධනා කරන ඔබ සියලු දෙනාට අභිමානවත් රටක් ඇතුලේ අභිමාණයෙන් ආඩම්බරයෙන් ගෞරවයෙන් තමුන්ගේ රාජ්‍ය සේවය කරන්න පුළුවන්
පරිසරයක් හදන්න පුළුවන් එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. මම ඒ දේ ඔබ සිරු දෙනාට මතක් කරනවා. මම වැඩි වෙලා තව කතා කරන්න යන්නේ. මගේ ආදරණීය සොහොයුරිය ගැනත් මට වචනයක් කියන්න අවශ්‍යයි. රසිකා, මීට අවුරුදු දෙක තුනකට කලින් මේ පැත්තේ අරගලයක් තිබ්බා. ඔබට මතක ඇති, අපි කොළඹ ඉඳන් යාපනයට වෙනකන් පාගමනින් ආවා මව්වරුන්ගේ අරගලය කියලා. මට මේ දිස්ත්‍රික්කයේ සහයෝගය දුන්නේ රසිකා. සමහර ඔබට මතකත් ඇති, ඒ දවස්වල රාජපක්ෂ කඳුරේ ඉන්න නායකයන් අයියා සීකාරයෝ මදාවියෝ අපිට ගහන්නත් ආවා. මතක ඇති නේද? අන්තිමට කාන්තාවන්ගෙන් ගුටි කාලේකට යන්න උනේ. ඒකට හේතුව තමයි කාන්තාවන් තමුන්ට පීඩාවට පත්වෙන්න අන්තිමටම කිසිම කරන්න දෙයක් නැතිකොට කාන්තාවන් හැම අවස්ථාවෙම වෙනතනත් වඩා ශක්තිමත්ව නැගී හිටියා. එදා අපි ඒ පටන් ගත්ත අරගලය අද වෙනකොට මං හරි ආඩම්බරෙන් කියනවා, අපේ සමගි වනිතා බලවේගයට පුළුවන් වෙලා තියෙනවා මේ ලංකාව ඇතුලේ වැඩිම කාන්තා ප්‍රතිශතයක් ගත්ත ජනාධිපති බවට සජිත් ප්‍රේමදාසව පත් කරන්න පුළුවන් ඒ බලවේගය අද වෙනකොට අපි හදලා තියෙනවා. ඒ නිසා ඒකට මම ස්තුතිවන්ත වෙනවා රසිකා ඇතුළු ඒ කාන්තා කණ්ඩායමට මට උදව් කරාට. අවසාන වශයෙන් මේ රටට අවශ්‍ය වෙන්නේ යහපත් නායකයෙක්, වැදගත් නායකයෙක්, ශ්‍රී ලාංකික ජනාධිපති කෙනෙක්. ඔබ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන, ඔබ සියලු දෙනා වෙනුවෙන් නොබියව ඕන තැනක හිටගන්න කතා කරන, ජාතියාගම් ભેද ඉස්සරහට දාලා දේශපාලන කුමන්ත්‍රණ වලට කුමන්ත්‍රණ නොකරන, ඒ කුමන්ත්‍රණ වලට අහු කරගන්න ඇති වැදගත් දේශපාලනයක් කරන සියලු දෙනාටම සමානාත්මතාවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස විතරයි ආදරණීය දෙමව්පියනි. ඒ හින්දා ලෑස්ති වෙන්න, තව දවස් 18කින් ඔබ සියලු දෙනා එක්ක අහු වෙලා එකම මවගේ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරිය වගේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ නම්වන විධායක ජනාධිපති කරලා මිසක් පස්ස බලන්නේ නැහැ කියලා කියන ගමන් සියලු දෙනා මාත් එක්ක අහු වෙලා කියමු සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, අපේ රිෂාඩ් බදෝදීන් මැතිතුමාට, අපේ රසික මැතිණියට, ආදරණීය ජනතාව ඔබ සියලු දෙනාට, සියලු දෙනාට, සියලු දෙනාට ජය වේවා කියමින් මම සමු ගන්නවා. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි.